සම උපකරණ තල මිනිසාට නොඑක් විදිහින් පිහිටවන ධාන්‍ය වර්ග කිහිපයක් අතරින් තල දෙක් වර්ගයක් වඩා ගුණ දෙන්නේ කළු තලය සුදු තල රසයෙන් මෙන්ම ගුණයෙන්ද හීනය තල කටේ දමා හපන විට පළමුව තිත්ත රසයක් දැනේ එසේ වන්නේ පොත්ති ඇති තිත්ත ගතිය නිසාය පිටපොත්ත හැරගත් විට තල මధుර රස යුක්තයි මදක් කසට රසයි දිරවීමට වැඩි වේලාවක් ගත වේ තලවල පවර්ණා ප්‍රධාන ගුණ අතරින් ඇඟේ හැම සිනිඳු කිරීම විශේෂයි මදක් උෂ්ණ ගුණ යුක්තයි සෙම්පිත් නැසයි දිනපතා කළු තල මිටක් පමණ කන්නේ නම් ශරීරයට බලය ලැබේ කෙස්වලට හිතකාරී දේ අතුරෙන් තල දෙකකි අපේ බොහෝ බෙහෙත් තෙල් සෑදීම පිණිස ගන්නා ප්‍රධාන තෙල් වර්ග කිහිපයක් අතුරෙන් තල තෙල් වලට ලැබෙන්නේ මුල් තැනය තනිකර තල තෙල් හෝ තල තෙල් සංයෝගව සාදාගත් තෙල් හෝ හිස ගල්වන විට හිස් සම නිරෝගී වේ එසේම කෙස් මුල් වලට හොඳ රසායනික ගුණයක් ලැබේ මේ නිසා අකලට කෙස් පැසීමත් කෙස් හැලීමත් වැළකේ ඒත් වෙනත් විශේෂ ශාරීරික රෝග හේතුවක් ඇතොත් තල තෙල් ගැල්වීමෙන් පමණක් කෙස් නිරෝගීව තබාගත නොහැකිය හැම ගොරෝසු ගතිය කසන ගතිය හා වනතුවාල ඇති විට තනිකර තල තෙල් ගැල්වීමෙන් සෑහෙන ගුණයක් ලැබෙනවා කළු තලවල පුදුම අන්දමේ රසායනික ගුණයක් තියෙනවා මේ නිසා දිනපතා උදෑසන කළු තල මිට මිට කෑමට පුරුදු කරගත හොත් ශරීරයේ කාන්ති ඇතිවේ සම නිරෝගී වේ මේ ගුණය ලැබෙන්නේ තද අවුෙන් හා තද ශීතලෙන් සම ආරක්ෂා කරගත හොත් පමණි තල තෙල් ඇඟේ හා ශරීරයේ පිරිම දෙන කතුන්ගේ හැම අමුතුම දීප්තියක් පවතින බව දක්නට ලැබේ මේ ගුණය ලැබෙන්නේ තල තෙල් ශරීරයේ පිරිමද සබන් නොගා නාන විටය ඇතැම් සබන්වල පවතින රසායනික පදාර්ථ හැමට හිතකර නොවේ එසේ වුවද අද සමාජයේ පවතින ජීවන ක්‍රමය අනුව තල තෙල් ගා පිරිමද සබන් නොගා නැව හොත් ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිදු වෙනවා බොහෝ උතුරු ඉන්දියානු කතුන් අදද සබන් පාවිච්චි නොකරන බව දනිමි. ඒ වෙනුවට සියුම් මැටි වර්ගයක් නාන විට ඇඟේ ගානු දක්නට ලැබේ. ඇතැම් කාන්තාවෝ කොකුම් පොතු ඇඟේ ගාති. කොකුම් පොතු වෙනුවට වෙනත් ගස් පොතු කිහිපයක හර එක්කර තනාගත් දෙයක් ඇඟේ ගාති. තල දත්වලට ඉතා ගුණය. කළු තල කැමෙන් දත් ආරක්ෂාවේ. එහෙත් ඉදිරි මාස දියේ දත් සැලවෙන්න පටන් ගත් පසු තල වලින් ගුණයක් නොලැබේ. තල තෙලින් කටසේදීමද ගුණය. ශුක්‍ර ශක්තිය හීනව ඇති අයටද තල ඉතා ගුණයි. තල ප්‍රධානව තනා ගන්න රසායනික බේත් කැමෙන් වාජ කරන ගුණය ලැබේ. දරුපල නැති අයට දිනපතා කළු තල කැම ඉතා ගුණයි. දරුවන් බිහුව ඇතම් මව්වරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තන කිරි හිඟවීම. එබදු අයට කළු තල කැම ගුණයි. කිරි වැඩි. ඉදිමු ඇත විට අපේ වෙද මහතුරුන් විසින් නියම කරන ඇතම් බෙහෙත් පත්තු වලට අනිවාර්යයෙන්ම තල එක්වන බව පෙනේ. තල ආලේපණයෙන් ගෙඩි වන නිසා ඇතිව ඉදිමුමත් වේදනාවත් අඩු වෙනවා. හොඳ කළු තලයට සපයා ගැනීම පහසු නම්, ඊට හොඳ තල් තෙල් තේ හැන්දක් පමණ දවසේ කවර වේලාවක හෝ ගත හැකියි. ආහාර සකස් කර ගැනීමේදී තල් තෙල් යොදා ගැනීම ගුණදායකය. වාත වේදනා ඇති විට පීඩාව තියෙන තැන උණු වතුරෙන් තවත් තෙත හිඳුනාට පස්සේ තල් තෙල් ගා පිරිමැදීම ගුණදායකයි.